අයිබෝන් සැමට කලින් පුවත් ගෙනෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ ජයග්‍රහණ රැසක් බස්නාහිර පළාතට විග්නේශ්වරන්ගේ චෝදනාවට හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකගෙන් පිළිතුරු අග්‍රාමාත්‍යවරයා අටම ස්ථාන වැඳපු දාගනි ඕනෑම විපක්ෂයක බලාපොරොත්තුව පවතින ආණ්ඩුව පෙරළීමයි විපක්ෂ නායක මහින්ද කියයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙලින් යලිත් මැසිවිලි මම කලකිරිලා නැහැ රංගෙ කියයි ප්‍රථමින් දේශීය පුවත් මෙවර අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊ රාත්‍රියේදී නිකුත් කෙරුණා මෙවර උසස් පෙළ විභාගයේ සඳහා අපේක්ෂකයින් 321469 දෙනෙකු පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 167907ක් මේ අතර අපේක්ෂකයින් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා ඒ අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ කලණි සමුද්‍රා රාජපක්ෂ සිසුවිය සමත් වුණා. ආසනයේ නියමිත කාලයට විශේෂඥ ශාවරණය කරලා ඒ අදාළ කොටස් වලට ප්‍රශ්න පත්‍ර ලබා දුන්නා. මගේ ඉලක්කය වෙලා තිබ්බේ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබීම. ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න මම මගේ උපරිමයෙන් කැප වෙලා කටයුතු කළා. කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයේ රවින්දු ශෂික ඉලංගම්ගේ සිසුවා දෙවන ස්ථානයත් මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මි මුහම්මද් සිසුවා එම විෂය ධාරාවේ තෙවන ස්ථානයත් හිමි කරගනු ලැබුවා. බයෝ ස්ට්‍රීම් එකේ ලංකාවේ තුන්වෙනි ආපුවගෙන මට ගොඩක් සතුටයි. මුලින්ම මගේ අල්ලා දෙවියන්ට ස්තුතිය ප්‍රකාශ කරනවා. මුලින්ම ස්තුතියවන්ට වෙන්නේ මගේ දෙමාපියට. එසේම භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ චතුනි හංසනී විජේගුණවර්ධනයි. මට මේ ජයග්‍රහණය ලබා ගන්න විශේෂයෙන්ම මතක් කරන්න මගේ අම්මයි තාත්තයි මට ගොඩාක් උදව් කරා. ඒ දෙන නැත්තම් ආද මේ තැන් නැහැ. ඒ වගේම මට මේ ජයග්‍රහණය ගන්න වචනකින් හරි උදව් කරපු හැම කෙනෙක්ට මම ස්තුතිවන්ත වෙනවා. එම විෂය ධාරාවෙන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ගාල රිච්මන් විද්‍යාලයේ චාමිතු සුරාන් ලියනගේ සිසුවායි. ලොකු බලාපොරොත්තුවක් නම් තිබ්බේ නැහැ. සතුටුයි ජයග්‍රහණය ලැබීම ගැන. මගේ ඉදිරි බලාපොරොත්තුව ඉංජිනේරු අංශයෙන් ඉදිරියට ගිහිල්ලා ලංකාවේ හොඳ තැනකට ඇවිල්ලා රටට සේවයක් කිරීම තමයි. ඉස්සරහට විභාග කරන්න නංගිල මල්ලියට කියන් තියන්නේ තමන් ගැන ආත්ම විශ්වාසය ඇති කරගන්න. කොළඹ රාජකීය විද්‍යාලයේ තෙමිතු ජනිත් විජේසේකර සිසුවා එම විෂය ධාරාවේ තෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. මේ අතර වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කර ගැනීමට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවා සමත් වී තිබෙනවා. අතරම ඊයර ප්‍රතිඵලය දැනගත්තට හරි සතුටුයි දුනා. අපි ඒ ලෙවල් පටන් ගද්දී මේ ඉස්කෝලේම අයියා කෙනෙක් ලංකාවේ පළවෙනිම වුණා. මටත් පුළුවන් වෙයි කියලා හිතුණා. එම විෂය ධාරාවේ දෙවන ස්ථාන හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර සිසුවේ සමත් වුණා. මගේ මේ අද ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා. මේ ජයග්‍රහණය මගේ තනි ජයග්‍රහණයක් විදිහට මම දකින්නේ නැහැ. මගේ දෙමව්පියන්, ඒ වගේම මගේ පාසල, මගේ විදුහල්පතිතුමිය, ඒ වගේම ගුරු මඩුල්ල, ඒ සියලු දෙනාගේම සහයෝගය ඇතුළු තමා මම අද මේ ජයග්‍රහණය ලබා ගත්තේ. මේ අතර එම විෂය ධාරාවේ තෙවන ස්ථාන ලබා කරනු ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත් සිසුවේ විසින්. කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කර ගැනීමට පානතුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදී දම්යාද අල්වි සිසුවේ සමත් වුණා. මම නම් ඇත්තටම හිතුවේ නෑ කවදාවත් මේ වගේ රෑන්ක් එකක් ඊ කියලා. ඉතින් ගොඩක් සතුටුයි. එදිනෙදා නම් පාඩම් කරේ නෑ. ගොඩක් මහන්සි වුණේ අන්තිම දවස්වල තමයි. කුරුණෑගල මලියදේව බාලිකා මහාවිද්‍යාලයේ සිප්පි නිමාෂා එදිරිසිංහ සිසුවිය එම විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථාන හිමි කරගත්තා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම මගේ දෙමාපියන්ට. මට මේ යන්න පුළුවන් වුණ දුර ගැන මම ඉතාම සතුටු වෙනවා. අනාගතයේදී උසස් පෙළ ලියන නංගිල මල්ලට කියන්න තියෙන්නේ ඔයාලා හිතාගත්තු දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක කරන්න බැරි නෑ. එසේම කලා විෂය ධාරාවේ තෙවන ස්ථාන හිමි කර කරනු ලැබුවේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා පිටිකල සිසුවිය විසින්. මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ මෙහෙම මට රිසල්ට් එකක් එයි කියලා. එක ශ්‍රේණියෙන් ඉඳන් උගන්වපු මගේ ගුරු මහත්මියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අර මගේ අම්මා තාත්තට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ ජයග්‍රහණය මට ලබා ගන්න මට ගොඩක් උදව් කරපු එකට. කවදා හරි අවසක ඇම්බැසඩර් කෙනෙක් වෙන්න තමයි මගේ තියෙන ලොකුම හීනේ. මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවේ
දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුණිත යස සිසුවා ලබා ගත්තා. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ලබා ගත්තේ එම විද්‍යාලයේම තනිතු හේෂාන් සිසුවා විසින්. මගේ ඉස්කෝලේට අභිමානයක් ගේන්නම් වෙච්ච එක ගැන ඇත්තටම ආඩම්බරයක් තියෙන්නේ. විශේෂයෙන්ම අම්මයි තාත්තයි මතක් කරන්න ඕන. සියලුම විෂය උගන්වපු ගුරුවරු, ඒ වගේම මට පොඩි කාලේ ඉඳන් උගන්වපු හැම ගුරුවරයෙම මතක් කරනවා. උගන්වමුදාවට බැඳීමේ ආසාවක් තියෙනවා. ඒක තමයි ඊන වෙලා තියෙන්නේ. ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවෙහි දිවයිනේ දෙවන ස්ථානයට පත් ඇත්තේ නිකවරටිය මහසෙන් ජාතික පාසලේ සෙචාන් රංගන විජේ කෞන්සිසුවයි. මේ අතර ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කඹුරුපිටිය නාරන්දිනිය මධ්‍ය මහාවිද්‍යාලයේ සන්තුන පියුමාෂා කොඩිප්ලි සිසුවිය සමත් වී තිබෙනවා. මගේ ජයග්‍රහණයට මූලිකම හේතුව මගේ නාරන්දි ජාතික පාසලේ මට අද දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගන්න පුළුවන් වුණේ. මම බොහෝම ස්තුතිවන්ත වෙනවා මගේ උසස් පෙළ සියලුම ගුරුවරුන්ට, වගේම සමන්බන්ධ ගුරුවරයන්ට, අපේ විද්‍යාලයේ විදුහල්පති ගුණාල් ප්‍රියදර්ශන ගුරුතුමාට. එම විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවන ස්ථානය සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ මොහිදීන් බාවා රිෂා මොහොමඩ් සිසුවා විසින් දිනා ගනු ලැබුවා. ජෛව පද්ධති තාක්ෂණවේදයේ විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමි කරගනු ලැබුවේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලංකාරගේ විසිඳු දිලේනක ලක්මාල් සිසුවයි. තරම ගොඩක් සතුටුයි අද මේ තත්ත්වෙට පත් වෙච්ච එක ගැන. තනියම ආපු ගමනක් නෙමෙයි මේක. මේ පාර විභාගෙල යනවා ඊට පස්සේ හරි විභාගෙල යන කෙනෙක් නා. ගොල්ලෝ තොන්තර මහන්සියලා තමන්ගෙම කැපකිරීමෙන් හොඳම තැනකට එන්න කියලා හැමෝටම කියනවා. මෙවර උසස් පෙළ විභාගය සඳහා ආයුධම්කරුවන් 321469 දෙනෙකු පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 167907ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අපේක්ෂකයින් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ආයුධම් කළ හැකි අවසන් දිනය ලබන මස 16 වනදා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ. පාසල් ආයුධම් කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ ආයුධම්පත් ප්‍රතිපල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබන අතර පෞද්ගලික ආයුධම් කරුවන් විභාග දෙපාර්තමේන්තුව පළ කරනු ලබන දැන්වීම අනුව ආයුධම්පත් සම්පූර්ණ කර එම දෙපාර්තමේන්තුව වෙත යොමු කර යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112-7842-04 හා 0112-7845-37 යන දුරකථන අංකයන් ඔස්සේ තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ අටම ස්ථානයේ වැඳපුදා ගනිමින් මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ අටම ස්ථානයේ නායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණියා. ඉන්නතුරුව ඉසුරුමුණි රජමා විහාරස්ථානයේ වැඳපුදාගේ නිවට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉසුරුමුණි රජමා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ අනුරාධපුර සාරානන්ද පිරිවෙන වෙතයි. එහිදී අග්‍රාමාත්‍යවරයා හට මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කර ආශිර්වාදය පළ කළා. ඉනන්තුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ කපුරුක පූජාව සඳහාද එක් වූ අතර එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූ ඕනෑම විපක්ෂයක බලාපොරොත්තුව වන්නේ ආණ්ඩුවක් පෙරලීම බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ශ්‍රී මහා බෝසමිඳු වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඕ ජේනි බෝධි තේ විතං
එහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබාගත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා ඇති රන් වැටේ රන් ආලේප කිරීමට ඉන්දියානු බැතිමතුන් පිරිසක් එකඟතාවය පළ කිරීම පිළිබඳව විපක්ෂ නායකවරයාව දැනුවත් කිරීමට මෙහිදී නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළා. ඉන්නතුරුව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් එක්සත් ජාතික පක්ෂය ඇමරිකා මණ්ඩලයේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඔව්. ඔවුන් ආපහු දෙදෙනෙමල පාත් වුණා තවත් මම නැවත ආණ්ඩුවක් පිහිටවන්න බලාපොරොත්තු වෙනවද? ඒයි ආණ්ඩු පිහිටවන්න විපක්ෂයේ ඉන්න හැමෝම බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ ඉන්නකොට බලාපොරොත්තු ආණ්ඩු පිහිටවන්න. ආණ්ඩු පෙරලන්න පෙරලලා පිහිටවන්න. කියනවා මේ මුලකෝ එකක් අරන් එක්සත් ජාතික පක්ෂය යනවා කියලා. කොහොමද කවරතුනේ? මම හිතන්නේ ඒකට උත්තරයක් දුන්නා අපේ සංසේන ඇමතුමා පහුගිය දවසේ. මම ඊට වඩා කියන්න යන්නේ. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කලකිරීමක් තියෙනවා මන්ත්‍රීවරුන්ට මේ ඇමති මණ්ඩලයේ පත් කරපු ආකාරය, උන් හැසිරිච්ච ආකාරය, දැන් හැසිරෙන ආකාරය මම අහගෙන හිටියා පහුගිය දවස්වල උන් කියපුවා. ඉතින් ඒකින්ද ඒ සියල්ලම ගැන කොහොම කලකිරීමෙන් කතා කරනවා මන්ත්‍රීවරු. ඉතින් ඒ කට්ටිය මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එක තේරුමක් නැහැ. සංගේ බණ්ඩාර මහත්මයාලේ මම කතා කරලා තියෙනවා. නෑ මං අනේ මං කාරු එක්කවත් කතා කරන්නේ නැහැ. කතා කරලා මං ඉන්න කියන්නේත් නැහැ. උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ උදව්පකාර කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. දෙමළ ජනතා සන්ධානය විසින් පිහිටපු ජනතා සහන සංවිධානය කිලිනොච්චයේදී පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශරන් මහතාගේ නව දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානය විසින් පිහිට වූ ජනතා සහන සංවිධානය කිලිනොච්ච ප්‍රදේශයේදී පැවැත්වුණා. එහිදී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. "படையினர் தொடர்ந்து இங்கிருந்தால் எமது மக்களின் வறுமையை பாவித்து" ආරක්ෂක අංශ උතුරේ දිගටම රැඳී සිටියෝ දෙමළ ජනතාවගේ අනාගතයට බාධාවක් වනවා. ඒකයි හැම විටම මම කියන්නේ උතුරේ ආරක්ෂක අංශ ඉවත් කරන්න ඕනි කියලා. ආරක්ෂක අංශ උතුරේ ජනතාවට උදව් කළේ ඒ අයට තියෙන යුද අපරාධවලින් බේරෙන්න. ඒ වගේම උතුරේ ජනතාවට ඔවුන් උදව් කළේ තවදුරටත් උතුරේ රැඳී ඉන්න හිතාගෙන. සුනාමියේදී ජනතාව බේරගන්නේ ආරක්ෂක අංශ නෙවෙයි, අපේ මිනිස්සු තමයි සුනාමිය ආපු වෙලාවේ ජනතාව බේරගත්තේ. විපතක් වුණාම ජාති භේද බලන්නේ නැහැ. நிர்வனமாக மாறியுள்ளார்கள் என்று ஜெனீவாவில் காட்ட வேண்டிய ஒரு கடப்பாடு அவர்களுக்கு இருக்கலாம். උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශරන් මහතා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. විග්නේශරම් හිට ප්‍රධාන අමාත්‍යවරයා උතුරේට ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරනවා සුනාමිය වෙලාවේ ජනතාවට උදව් උපකාර කළේ නැති ස්වේච්ඡා සංවිධාන පමණක් උදව් කරපු නැගෙනහිරට අද හමුදා නිලධාරි ගිහිල්ලා උදව් කරලා අනුකම්පාව ගන්න හදනවා කියලා අපිට හරි කනගාටුවක් ඇති වෙනවා. ඇත්තටම සුනාමිය ආපු වෙලාව කියන්නේ දැනට අවුරුදු 14කට 15කට එහා පැත්තේ ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ කාලේ විග්නේශ්වරම් කොළඹට වෙලා තමුන්ගේ දරුපවුල බලාගෙන තමුන්ගේ රාජකාරිය කරගෙන කොළඹ හිටපු කෙනෙක්. ඔය උතුරු නැගෙනහිර සුනාමියට කොයි කොයි ප්‍රදේශද අහු වුණේ, ඒකේ විපතට පත් වුණේ කවුද, කොයි ගංගොල්ද කියලාවත් දන්නේ නැති කෙනෙක් අද ගිහිල්ලා බොරු ප්‍රකාශන ජනතාව උස්ස ගන්න කරනවා. මේ අතර ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ආපදා අවස්ථාවේදී උතුරේ වැසියන් වෙනුවෙන් සිදු කළ මෙහෙය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රශංසාව පළ කරද්දී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයාරත්නායක මහතා සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. මේ විග්නේශරන් වගේ කිසි වගකීමකින් තොරව ඔහේ කඩකැඩිච්චි කතා කියන දේශපාලඥයෝ කරන විනාශය ඔවුන්ට තේරෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, වැපිරීම හිතාමතාම ඔවුන් කරන්නා වූ ප්‍රකාශ තමයි මේවා. මේ වගේ ඔවුන් తాවකාලික දේශපාලන වාසියක් ලබා ගැනීමට මේවා කරනවා. නමුත් ඔවුන් දන්නේ මේවා නිසා විශාල ප්‍රශ්නයක් රටේ ඇති වෙන බව. මේ වගේ විහිළු මේ රටේ ජනතාව හොඳට දන්නවා. විශේෂයෙන් දෙමළ ජනතාව දන්නවා කොච්චරනම් යුද හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවල අපේ සමාජිකයෝ සුනාමි ව්‍යසනයට වැඩ කරාද කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ කාලේ මමම මුල් වෙලා
යුද හමුදාවේ විශාල ප්‍රමාණයක් සංවිධානය කරලා අපි ලේ දන් දීමේ ව්‍යාපාරයක් සිද්ධ කරා. මොකද යාපනයේ ජනතාවට ඒ විශේෂයෙන් සුනාමියට ආවෙච්ච සියලු දෙනාටම ලේ අවශ්‍යයි කියලා ජාත්‍යන්තර සංවිධානවලින් ප්‍රකාශ කරා, රජයෙන් ප්‍රකාශ කරා. ඒ අවස්ථාවේ ලේ දෙන්න ඔය කියන විග්නේශ්වරන්ලා හිටියේ නැහැ. ඒ ප්‍රදේශවලට අවශ්‍ය සියලුම ආහාර ද්‍රව්‍ය ඒ සෑම දෙයක්ම හමුදාවලින් තමා ගෙනින් දුන්නේ. ඒ අයට ලබා දුන්නේ අපේ ත්‍රිවිධ හමුදාවෙන් සුනාමි කාලේ. ඒව පිළිබඳ මේ අයට අවබෝධයක් නැතිව ඇති. ඒකයි ඔය ප්‍රකාශ කරන්නේ. උතුරේ ඔය විග්නේශ්වරන්ලා කෑ ගැහුවට හමුදාව ඉවත් කරගන්නේ නැහැ. ඒක ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ජාතික ආරක්ෂාවට අවශ්‍ය විදිහට ඒ ප්‍රදේශවල එහෙම තියලා තියෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කලකිරීමෙන් සිටිනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයකදී අද පැවති මාධ්‍ය හමුවලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. සමහර අමාත්‍යවරුන්ගේ හැසිරීම පිළිබඳ අපිට පසුපෙළ මන්ත්‍රීවරු විදිහට සෑහීමට පත් වෙන්න බෑ. ඒ නිසා අපි ගරු අග්‍රාමාත්‍යතුමාට ඉතා කඩිනමින් දැනුම් දෙනවා, මේ අමාත්‍යවරුන්ට සුරංගනා ලෝකවලින් බිමට බැහැලා මේ එක්සත් ජාතික පක්ෂයේ අහිංසක මිනිස්සු විසින් නිර්මාණය කළ දීපු මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පළවා හරලා ලබා දීපු ජයග්‍රහණය යථාර්ථයක් බවට පත් කළ මේ රටේ සුවහසක් අහිංසක එක්සත් ජාතික පක්ෂිකයන් මුල් කරගත් රටේ අහිංසක දුප්පත් මිනිසුන් වැඩ කරන්න පුළුවන් විදිහට මේ ආණ්ඩුව ගමනක් ඉදිරියට යා යුතුයි. එසේ නොවනවා නම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි මන්ත්‍රීවරු 7 දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තිනු ගරු අග්‍රාමාත්‍යතුමා හමු වෙලා විශ්වාසීන මන්ත්‍රීවරු කණ්ඩායමක් විදිහට ගරු අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය සහයෝගයේ ශක්තිය ලබා දෙනවා වගේම මේ ජනතා විරෝධී ජනතා අපේක්ෂාවන් සඵල කරන තැනට වැඩ නොකරන අමාත්‍යවරුන්ගේ වැයශීර්ෂයන්ට සහයෝගය නොදක්වන්න අපි කටයුතු කරන මේ මුදලට නොවිගිනිච්ච අපේ මන්ත්‍රී ධූරව ජනතාවාදීව පාවිච්චි කරන්න බලාපොරොත්තු. ඇමතිකම් පිළිබඳව අපිට සීන මාලිගා නැහැ. නමුත් ඇමතිකම් දුන්නොත් අපි නොගෙන ඉන්නේ නැහැ. අපිට අපේ ඇමතිවරුන්ගේ තියෙන අමාත්‍යංශය තුළ ඇතුළත තියෙන හයිය ශක්තිය අරගෙන මේ අපේ පාක්ෂිකයර වැඩ කරන්න. අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොගරනගාගත්ත ආණ්ඩුව මේක දවසින් දෙකකින් වැටෙන්නේ නෙමෙයි, වටා ගන්න නෙමෙයි. අපේ කැපකිරීමට අපේ පාක්ෂිකයාගේ සහ අපේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙල නොවනවා නම් ඒ ආන්ත්‍රීය නිවැරදියෙන්ට ගන්න පාර්ලිමේන්තුව තුළ අපිට අපේ යෝජනාව ක්‍රියාත්මක වෙනකන් අපිට ස්වාධීන කටයුතු කිරීමේ අයිතියක් සහ කටයුතු කිරීමේ වරදක් නැහැ කියලා මම හිතනවා. අපි පාක්ෂිකය ආරක්ෂා කරගන්න, පක්ෂයේ ඉදිරියට ගෙනන්න අපි ශක්තිමත් එකමුතුවක් එක්ක පාර්ලිමේන්තුවේ පසුබිලේ කණ්ඩායමක් ඉදිරියට යන්න සූදානමක් අපි ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂයට කැප වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි, ජීවිත පරිත්‍යාගයෙන් පක්ෂයට කැපවීම කරපු අය. මම ඇවිල්ලා මගේ දේශපාලනේ මගේ දේපල තියෙන ඒවා ඔක්කොම නැති කරගෙන කරන දේශපාලනයක්, හම්බ කරන දේශපාලනික මම නැහැ, මඩි පුරව ගන්න දේශපාලනික මම නැහැ. නමුත් මෙච්චර කාලයක් මාත් එක්ක හිටපු පාක්ෂිකයෝ මට සහය දීපු සියලු දෙනා වෙනුවෙන් මම වැඩක් කළ යුතුව තියෙනවා. ජනතාවට වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඇමති ධූරයක් අවශ්‍ය වෙනවා. වත්මන් ආණ්ඩුව ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද මහනුවරදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. සුපෙන් මුසාවෙන් මොන තීන්දුවක් ලබලා දුන්නත් ව්‍යවස්ථානුකූලව ප්‍රායෝගික බිම් මට්ටමේ තියෙන තත්ත්වය තමයි පාර්ලිමේන්තුව අවුල් ජාවලාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය තුළම ඉතාමත්ම අසීරු තත්ත්වයකට සහ ඉතාමත්ම සංකීර්ණ වෙන ආකාරයේ කටයුතු ක්‍රමින් පවතින. මේ ව්‍යවස්ථාදායක මේ විදිහට හැසිරෙනකොට ව්‍යවස්ථාදායකගේ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න. මම දැක්ක රංග බණ්ඩාර හිටපු ඇමතිවරයා බොහොම පැහැදිලිව කියන ගොන් කැබිනට් අපිට වැඩක් නැහැ කියලා. ඒ තරමට නිකන් හැල්වට ලක් වෙන තත්ත්වයට රටක් පත් කරන්න බෑ. මේ රට පාර්ලිමේන්තුවේ මේ ඇතින්න 100 110 නෙමෙයි මේ රට කියන්නේ. මේ පරිපාලනය මේ ආකාරයෙන් බාල්දු වෙලා රටේ ජනතාවට එහි අනිසි ප්‍රතිඵල ලැබිලා අපිට පරිතද කරගෙන රටම විනාශයට යන ගමන නතර කරන්න පුළුවන් එකම විදිහ තමයි ඡන්දදායකව ඉන්නවා මිලියන 16කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න තමන්ගේ කැමැත්ත පරිදි මේ රටේ ඉතිරි අනාගතය තීන්දු කරන්න ඉඩ දෙන්න කියලා. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කලකිරීමෙන් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා අද මෙලෙස අදහස් පළ කළා.
නැවත මේ රටේ හරස දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් වෙනවා නම් නැවත හොරු අතර යන්නේ රට මංගලකාරයෝ අතර යන්නේ රාජ්‍ය දේපල විනාශ කරපු උදවි අතර යන්නේ ඒක වළක්වා ගැනීම සඳහා දිවිහිමියෙන් මම කටයුතු කරනවා මට ගාණ්ඩුව පිළිබඳව කිසිදු ප්‍රශ්නයක්වත් නැහැ මට නායකත්වයෙන් පිළිබඳව කිසි ප්‍රශ්නයක්වත් නැහැ මම කිසි කලකිරීමක්වත් නැහැ මම බොහොම සන්තෝෂයෙන් පිට එකේ තමයි වැඩ කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනා එකා වගේ වැඩ කටයුතු කරනවා ඒ සියලු දෙනාගෙම එකම අභිප්‍රාය වෙලා තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම. එහෙනම් කිසිදු මන්ත්‍රීවරයක් කලකිරලා නැහැ විවිධ අදහස් තියෙන බලන්න. නමුත් විවිධ අදහස් විවිධ ස්ථානද ප්‍රකාශ කරන්න බලන්න. නමුත් සියලු දෙනා අපි එකට අත්වල බැඳගෙන බොහොම සහෝදරත්වයෙන් මේ දිනාගත ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.